මෙවර බ්ලොග් උසලන තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම කවුද කියලා තවමත් නිශ්චිතව සඳහන් නැති වෙලාවක ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ කණ්ඩායම බ්ලොග් උසලන තරගාවලියට යන කණ්ඩායම නම් කරලා තිනවා. අතන මේ කණ්ඩායම නම් කරන්න ක්‍රිකට් ඉන්ෆෝ පාදක කරගෙන තියෙන්නේ ඉතිහාසයේ ලෝක උසලන තරගාවලට මුහුණ දීපු ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය සොරේ තමයි මේ කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනාට නම් කරලා තින්නේ. ඉතින් කවුද මේ ක්‍රිකට් ඉන්ෆෝ නම් කරන කණ්ඩායම? මේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකාර යුගලයේ විදිහට ක්‍රිකට් ඉන්ෆෝ Latine, Samantije Samantije, el Dilshan. Atar me Samantije que divide que no Telegrama Dilshan කියන්නේ ගොඩක් ආරම්භක ප්‍රතිකාරකමයි ස්කල්විතාන මාව නැතපත්වාදී ආරම්භක ප්‍රතිකාරකම පසු කරලා ලෝක උසලන තරගාවලිය වල ඔහු වෙනපු දක්ෂතාවය තමයි Telegrama Dilshanට දෙන්න හිමි වෙන්නේ. අතරම Dilshan ලෝක උසලන තරගවල ලකුණු 50 ඉක්මවු ලකුණු 55ක් පමණ වේග ප්‍රහාරාත්මක දල වේගයක් අදවාගෙන තිබෙනවා. ඉතින් ලබා ගන්න ලකුණු වලට ඒ නිසා මේ දක්ෂතාවය තමයි Telegrama Dilshan ලෝක පූජිත සමන්ජය සූර්ය සමග ආරම්භක කඩුවලට ක්‍රීඩා කරන්න මේ ක්‍රිකට් නම් කරන ලෝක උසලන තරග කණ්ඩායමේ ඉදිරියෙම එන්නේ. ඒ වගේම මේ කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුවා විදියට ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම විතරක සාර්ථකම අංක 3 ප්‍රතිකරුවයි තමයි කුමාර සංගක්කාර. කුමාර සංගක්කාර තමයි මේ කණ්ඩායමේ කඩුව රකින්න විදියට නම් කරලා තින්නේ. ඇත්තටම ලෝක උසලන තරගාවලියක පිට ශතක 4ක් ලබාගත් කුමාර සංගක්කාර අසංක ගුරුසිංහටත් වඩා ඉහළින් ඉදමින් මේ කණ්ඩායම සුදුසුකම් ලබන්න ඕනටත් වඩා සුදුසුකම් තියෙනවා කියන එකයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම අංක 4 ප්‍රතිකරුවා කවුද? ලෝක උසලන තරගාවලියේ 1995 ලෝක උසලන තරගාවලියේ තරග ගණනාවක කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූ ප්‍රතිකාරයක් තමයි අරවින්ද ද සිල්ලා කියන්නේ. ඉතින් අරවින්ද තමයි මේ කණ්ඩායමේ අංක 4 ප්‍රතිකාරව විදිහට සටහන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි 1992 වර්ෂයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා දුන්නේ අරවින්ද. ඉතින් ඔහුගේ දක්ෂතා එක්ක කිසිම තරගයක් නැතුව නිතරම මේ කණ්ඩායමේ සිවන ස්ථානයේ ක්‍රීඩකයා බවට අරවින්ද ද සිල්ලා පත් වෙනවා. ඒ වගේම Chaivardan ලෝක උසලන තරගවල ක්‍රීඩා කළ අති දක්ෂ ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ දියුණු දක්ෂ ක්‍රීඩකයෙක් වගේම නායකයෙක් විදිහට හඳුනගන්න පුළුවන් මහිල චයවර්ධන මේ කණ්ඩායමට එකතු වීම ආරම්භයක් නෙමෙයි. මහිල අතරම ලෝක උසලන තරගාවලියක අර්ධසම්පූර්ණ තරගවලත් ඒ වගේම අවසන් තරගවලත් ශතක ලබාගත් එකම ක්‍රීඩකයා විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම මේ කණ්ඩායම නියෝජනය කරන්න ක්‍රිකට් ෆෝ හඳුන්වා දෙන මේ කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව උදා කරගන්න. ඉතින් තර්කයක් නැහැ මහිල කියන දක්ෂ ක්‍රීඩකයාට දක්ෂ නායකයෙක් මේ කණ්ඩායමේ අවස්ථාව ලැබීම ගැන. ඒගොල්ලෝ මේ කණ්ඩායමේ නායකත්වය ලබා දීලා තියෙන කාර්යය තමයි කැප්ටන් කුල් අර්ජුන රණතුංගට තමයි මේ කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ. කිසිම විවාදයක් නැහැ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක උසලනයේ ජයග්‍රහණය කරද්දී කණ්ඩායමට හොඳ නායකත්වයක් ලබා දුන්නේ අර්ජුන. ඒ විතරක් නෙමෙයි අර්ජුන රණතුංග කියන්නේ ලෝක උසලන තරගාවලිය වලදී ඉතා විශිෂ්ට දස්කම් දක්වපු ප්‍රතිකාරයක් විදිහට අපි මතක් කරන්න ඕන අර්ජුන රණතුංග පිළිබඳව. ඒ වගේම වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන දක්ෂතම මැද පෙළ තුන්විරිය ක්‍රීඩකයාවන ඇන්ජලෝ මැතිව්ස්ට මේ කණ්ඩායමේ තැනක් හිමිවෙනවා. ඇත්තටම ඇන්ජලෝ මැතිව්ස් දක්ෂ තුන්විරිය ක්‍රීඩකයෙක් විදිහට ලෝක උසලන තරගාවලියේ පෙන්වපු දක්ෂතාවයක තමයි මේ කණ්ඩායමට මැද පෙළ ශක්තිමත් කරන්න පුළුවන් තුන්විරිය ක්‍රීඩකයෙක් විදිහට ඇන්ජලෝ මැතිව්ස් යොදාගෙන තියෙන්නේ. ඒ වගේම 1996 ලෝක උසලනයේ ශ්‍රී ලංකාවට ගෙනෙද්දී පන්දුවෙන් සුපිරි දස්කම් පෙන්වපු වමත් මදවේග පන්දියාවන චමින්ද වාස් මේ කණ්ඩායමේ වේග පන්දු බලයෙන් යොමු කරගෙන තියෙනවා. පන්දියාවන් එකදී මේ කණ්ඩායම නම් කරලා තියෙනවා. චමින්ද වාස් කියන්නේ තමන්ගේ ක්‍රිකට් ජීවිතය තුළ තමන් ක්‍රීඩා කරන කාලය තුළ ඉතා විශිෂ්ට දස්කම් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා කරපු පන්දු යවන්නේ. ඒ වගේම තවත් පන්දු යවන්නේ මේ කණ්ඩායමට යොදාගෙන තියෙන එක තමයි ශ්‍රී ලංකාව බිහි කළ දකුණු තින් වේග පන්දු යවන විශිෂ්ටතම පන්දු යවන්නක් ලෝකේම අමවිත කරපු ලසිත් මාලිංග තමයි ලෝක උසලන තරගාවලියකදී පිට පන්දු 4කින් කඩලු 4ක් ලබාගත් ප්‍රථම සහ එකම පන්දු යවන්නයි. ඉතින් මේ දක්ෂතාවයක තමයි ලසිත් මාලිංගවත් මේ තරගාවලියේ සඳහා ලෝක උසලන කණ්ඩායම විදිහට ක්‍රිකට් ඉන්ෆෝ වෙබ් අඩවිය හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේ මේ කණ්ඩායමට තවත් කිසිම විවාදයක් නැති ක්‍රීඩකයෙක් වෙලා තියෙනවා. ඒ තමයි මුත්තයා මුරලිදරන්. මුලින් තමයි මේ කණ්ඩායමේ ඉන්න ප්‍රධාන දඟපන්දයවන්නා විදිහට නම් කරලා තියෙන්නේ. ඒ වගේම ක්‍රිකට් ෆෝ හඳුන්වා දෙන මේ කණ්ඩායමේ 1996 ලෝක කුසලානය සහ ඊට පසුව ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ හැරුණාම 1996ට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරපු තවත් එක් ක්‍රීඩකෙක් මේ කණ්ඩායමට ඇතුළත් කරලා තියෙනවා. ඒ තමයි 1983-87 කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යවලා කඩලු 18ක් ලබා ගනිමින් කඩලකට සාමාන්‍ය 24ක් ලෙස රඳවාගෙන කඩලු 18ක් ලබා ගන්න සමන්තිජ්ජ දක්ෂ පන්දයවන්නා අසංකද මෙල් මේ කණ්ඩායමට යෝජනා කරන්න ක්‍රීඩකෝ නම්දු වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රිකට් ෆෝ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දක්ෂතා එකතු කරලා ලෝක කුසලාන කණ්ඩායමක් නම් කරලා තියෙනවා. ඉතින් මේ කණ්ඩායමට අමතරව ඔබටත් යම් විකල්ප ක්‍රීඩකයෝ ඉන්නවා නම් එහෙම නැත්නම් අවුල් සහගත තැන් එහෙම තියෙනවා නම් ඒව පිළිබඳව මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙවැනි වීඩියෝ දිනපතා බලන ඔබ තවමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න ක්‍රිකට් වලට කැමති ඔබ යන්න පිට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේදී ඔයාට සුබ දවසක්.